රජයේ විසින් රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත පියවරත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවිතැන සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වන ගොවීන්ට දැඩි අසීරුතාවයන්ට මූණ පෑමට සිදු වුණා. ඒ සිය වගාවන් සඳහා අවශ්‍ය ප්‍රමාණයට කාබනික පොහොර වෙළඳපොළ තුළ නොමැති වීමෙන් මේ පිළිබඳ අප ගෙවුණු දින කිහිපය තුළදීම ඔබට වාර්තා කළා. ඒ අනුව වැලිමඩ ප්‍රදේශයේ සිටින විසිතරු මල් වගාවේ නියැලෙන ගොවීන්ටද මෙම ගැටලුවට මූණ පෑමට සිදු වී තිබෙනවා. වැලිමඩ ප්‍රදේශයේ පවුල් 2000කට අධික පිරිසක් මල් වගාව සිය ජීවනෝපාය බවට පත් කරගෙන සිය ජීවිකාව ගෙන යනු ලබන බවයි එහි ගිය අපට දැකගත හැකි වුණේ. මේ දැන් මේ ශාකයට වෙලා තියෙන පොහොර අඩුකමට මේ අපි දැන් සතිය සරක් වගේ පොහොර දානවා මේවට. දැන් මේ පහුගිය සතිය දෙක තුනේම අපිට පොහොර නැති හින්දා මේවට පොහොර යොදන්න බැරි වුණා. ඒ හින්දා මේ ගස් අර නිසියාකාරව වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් රසායනික පොහොර අපිට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන දැන් මේවට රජයේ මැදිහත් වෙලා මේ අපිට මොන හරි දෙයක් මේකට කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. මල්වකාවේ සාර්ථකත්වය රැඳී පවතින්නේ පිරිපුන් පැලයක සහ ඉතා අලංකාර මල් වෙළඳපොළට ලබා දීමේ ඇති හැකියාව මතයි. එම සාර්ථකත්වයේ උදෙසා මල්වකාවේ ආරම්භ සිටම රසායනික පොහොර හා ක්‍රමනාශක යෙදීමට මල් වගාකරුවන් පුරුදුව සිටි බවත් කාබනික පොහොර යොදා මල් වගා කරන ආකාරය පිළිබඳ තමන්ට දැනුමක් නොමැති බවත් මෙම ගොවීන් පවසනවා. අපිට කලින් ඉඳන් මේ කාබනික පොහොර වලට හුරුවීමක් කර දීලා තිබුණා නම් අපි දන්නා මේ විදිහට මේ තත්ත්වෙන් මේ පැලයක් හදාගෙන විකුණුම් මට්ටමට ගන්න පුළුවන් කියලා. නමුත් කාබනික පොහොර එකපාරම ඉති කරන්න කියලා කිව්වම අපි දන්නේ නැහැ මේ පැලේ කොහොම මේ ඉදිරියට මේ ගන්නවද මල් දැන් පොහොර එක එක වර්ග වලට දැන් පැල සිටුවන් එක පොහොර වර්ගයක් අනිත් එක මල් ගැහට ගන්න තව පොහොරයක් ගලේ ගසේ වර්ධනයට තව පොහොර එකක් ඒ වගේ වර්ග තියෙනවනේ. ඉතින් කාබනික පොහොර අපිට කලින් හඳුන්වලා දීලා ඒවා MPK ප්‍රමාණය වැඩි කරලා දීලා එහෙම දීලා තිබුණා නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේකට මොකක් හරි විකල්පයක්. වැඩපිළිවෙල නම් හොඳයි ජනාධිපතිතුමාගේ. ඒත් ඉතින් මේවට විකල්පයක් දීලා තියෙන්න එපා ඉස්සල්ලා. මේවට ති විකල්පයක් දෙන්නේ නැතුව එකපාරම මේ පොහොර මේ නවත්තවට පස්සේ අතරම ඒවා කරගෙන යන්න බෑනේ. මේ වගේ ඉතින් පාඩු වෙන දේවල් ඒවා ඉතින් මේ ජන වියදම් ඒවා ඉතින් මේ ඊට පස්සේ පියව ගන්න ක්‍රමයක් ඇත්තෙම නැණි වෙන. ඒ වගේම ඉතින් අතරම ඉතින් මේකෙන් ජීවත් වෙන ගොඩාක් පවුල් ඉන්නවා ඉතින්. මේක මේ ගොඩනගා ගන්න බැරුණොත් ඉතිවිලු දෙනාම ඉතින් අසරණ වෙනවා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ගොවියගේ වං කනට පටාරියන් ගාලා ගහලා හත් වටයක් වේගෙන් කරකවලා ලියද්දට අතෑරියාට පස්සේ ගොවියට ඇති වෙන තත්ත්වය මොකද්ද? අන්න ඒ තත්වෙන් හිතපු ගොවියා ඊට පස්සේ දණිපණි ගාලා පොඩ්ඩක් වටපිට බලමින් ඉන්නකොටම ඊළඟට වමත් ෂොට්කාරයෙක් දකුණු පැත්තේ කනට ගැහුවා. පොර ප්‍රශ්නෙත් එක්ක එහෙම බැට කනකොට ගොවියා සතුටු වුණා. කමක් නැහැ මොනවා වුණත් කිල්ලීටරේ රුපියල් 100ක් 125ක් විතර තියෙනවනි. එහෙම කල්පනා කරමින් හිටපු ගොවියට ඊළඟට පාත් කරපු හිනගඩිය මොකද්ද? ගිය පළවෙනිදා සිට කිරි ලීටරේ රුපියල් 20කට වැඩි ගානකින් අඩුකරන්ඩ ආණ්ඩුව තීන්දුවක් ගත්තා. මේක දැන් පත්තු වෙන්නේ එන 15 ඉඳන් පස්සේ කිරි ගොවියගේ කිරි පඩිය ගන්න ගියාට පස්සේ මෙන්න මේ අසාධාරණේ නවත්තන්න ඕනේ. මේ විදිහට පාන් ගෙඩියමිලත් අඩුකර පල්ලකු. දැනටමත් ගොවි ජනතාව අපට කතා කරලා කියනවා අපි කිරි ගොවිතැනින් අපි ඉවත් වෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවේ කිරි නිෂ්පාදනයේ ඉදිරියට අඩු වෙනවා. බම්බරෙට ගල් ගැහුවා වගේ ආණ්ඩුව මේ වෙනකොට ගොවියට දැන් පහර දීලා තියෙන්නේ. මේ රටට බත සපේන රටට කණ්ඩ දෙන මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියන අනතුරු වගවීම අපි කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.